අයිබෝන් හැමෝටම එතකොට අද අපි ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ විද්‍යාව વિશે තියෙන සමීකරණ ගැන. එතකොට විද්‍යාවේදී යම් ගණිත ගැටලු අපිට ගණන් විසඳන්න වෙනවා. තාප ප්‍රමාණය සෙවීම ආදිය. එතකොට මේ සඳහා මෙන්න මේ සමීකරණ ගොඩක් මම අද කියලා දෙන්නම්. එන්නේ සමීකරණ මතක තියාගන්න කෙටි සටහනක් විදියට. මේ සමීකරණ අදාළ තැනදී භාවිතා කරන්න පුරුදු වෙන්න සමීකරණ කෙටියෙන් මතක තියාගන්න. අපි සමීකරණයේ සමීකරණයට යමු. හරි අපි පළවෙනි එක බලමු. පළවෙනි සමීකරණය තමයි F සමානයි ma. එතකොට මේ F සමානයි ma එකෙන් අපි යම් වස්තුවක් මත යොදන බලය ගණනය කරන්න පුළුවන්. එතකොට බලය හොයන්නේ ස්කන්ධය ගුණ කරනවා ත්වරණයෙන්. එතකොට මේක නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ එකක්. ස්කන්ධය ත්වරණයෙන් ගුණ කරලා අපිට වස්තුවක යෙදෙන බලය හොයන්න පුළුවන්. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. එතකොට ත්වරණයේ m ශ්‍රේණි දෙකෙන් මැන්නහම අපිට බලය එක කියනවා kgm ශ්‍රේණි දෙක. එතකොට මේ kgm ශ්‍රේණි දෙක වෙනුවට අපිට නිව්ටන් දාන්නත් පුළුවන්. උදාහරණයක් බලුවොත් අපි ගම්‍යතාවය සොරහමා වෙන්න මේ බලය අපිට ආවා කියමුකෝ 10 kgm ශ්‍රේණි දෙක කියලා. ඒක අපිට 10යි නිව්ටන් කියලා ලියන්න පුළුවන්. එතකොට මේ සමීකරණේ ගොඩක් වැදගත් නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ සමීකරණේ මේකෙන් අපිට යම් වස්තුවක මත බලය හොයන්න පුළුවන්. ඒ වගේම අපිට බලය සමහර ප්‍රශ්නවලදී අහනවා. ඒ වගේම මේ ස්කන්ධයත් අහනවා අනිත් දෙක දීලා තරණය අහනවා මෙන්න මේ දෙක දීලා. ඒ විදිහට මේ රාශීන් තුනම අහන්න පුළුවන්. ඊළඟ සමීකරණය තමයි යම් ද්‍රවයක යම් තැනක් මත යම් වතුර ද්‍රවයක යම් තැනක් මත ඇති වෙන පීඩනය. ඒක අපි හඳුන්වනවා ද්‍රව පීඩනය කියලා. ද්‍රව පීඩනය වෙන සමීකරණය. ද්‍රවය කොච්චරක් ගැඹුරින් තියෙනවද අපි බලනවා. දැන් වතුර මෙතන ඉඳන් මෙතනට තියෙනවා නම් මෙතන පීඩනය හොයනවා නම් ඉහළ ඉඳන් මෙතනට තියෙන ගැඹුර ගුණ කරනවා ගුරුත්වජ ත්වරණයෙන්. ඒක නියතාගයක් 10යි m ශ්‍රේණි දෙක. ඒ වගේම මේ ද්‍රවයේ ඝනත්වයෙන් වතුර නම් 1000යි වෙන ද්‍රව වල නම් වෙනස් n a 3 ගුණ කරනවා. ගුණ කරලා අපිට ලියන්න පුළුවන්. ඒකට ගැඹුර p කියලා දැම්මොත් ඝනත්වයේ ගුරුත්වජ ත්වරණය අපිට දාන්න පුළුවන්. ගැඹුර h කියලා දැම්මොත් ගුරුත්වත්වරණයේ g. ඒ වගේම දාන්න පුළුවන් rho ඝනත්වයට rho දාන්න පුළුවන්. හරිද? p සමානයි h rho g h rho g. ඔන්න ඔය විදිහට මතක තියාගන්න පුළුවන්. මේ පීඩනය එන්නේ පැස්කල් වලින්. ඊළඟට බලගූර්ණයේ සමීකරණය බලමු. බලගූර්ණය කියන්නේ යම් වස්තුවක් මත බලයක් යොදලා ඒ වස්තුව කරකනවා නම් එතන ඇති වෙනවා ගූර්ණයක්. බලන්න මේ දොර ඒ ලක්ෂ්‍ය නැත්නම් මෙන්න මේ පටිය වටේ කරකවනවා. එතකොට අපිට ඇති වෙනවා ගූර්ණයක්. එතකොට මේ ගූර්ණය හොයන්නේ අපි යොදපු බලය. අපි C වලින් බලයක් යොදුවා කියමු. එතකොට C වලින් යොදපු බලය ගුණ කරනවා ලම්බ දුරින්. ලම්බ දුර කියන්නේ බලයට අනුව මේ වස්තුව කැරකෙන රේඛාව. මේක වටේන කැරකෙන්නේ මෙහෙට යනවා මෙහෙට යනවා. එතකොට ඒ රේඛාව. එතකොට ඒ රේඛාව මෙන්න මේ හරියෙන් ගත්තොත් එතන ඉඳලා අපි බලය යොදන තැන තියෙන ලම්බ දුර. මෙන්න මේ දුර. මේක x කියමු. අන්නේ x දුර තමයි ලම්බ දුර. එතකොට මේ අපි මෙතනින් යොදන බලයයි එතන ඉඳලා බලය නිසා වස්තුව කැරගෙන අක්ෂය තියෙනවනේ. ඒකට කියනවා භ්‍රමණ අක්ෂය කියලා. ඒක වටේ කැරගෙන තැනයි අතර දුර ගන්නේ කරනවා. බලය දෝදන තැනයි කැරගෙන තැනයි අතර දුර එකිනෙකින් ගුණ කරලා අපිට බල ගූර්ණය හොයන්න පුළුවන්. මේ සමීකරණය නම් හොඳටම මතක තියාගන්න පාස් පේපර් වල ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට බලය නිව්ටන් වලින් මැනිනවා, ලම්බ දුර මීටර් වලින් මැනිනවා. එතකොට P දුර nm. එතකොට මේකෙදි මේ ලම්බ දුර අනිවා මීටර් වලින් දාන්න ඕනේ. මීටර් වලින්ම දාන්න. සෙන්ටිමීටර් ගානක් දුන්නොත් උදාහරණයක් විදිහට සෙන්ටිමීටර් 10 දුන්නොත් ඕක මීටර් කරන්න ඕනේ. cm බෙදලා මේ විදිහට අපිට ඒක මීටර් කරන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි අපි තව සමීකරණයක් බලමු. හොඳයි අපි බලමු විභව ශක්තිය ගැන. යම් වස්තුවක් ඉහළට ගෙනියවුවාම ඒ වස්තුව මත ගබඩා වෙන ශක්තිය විභව ශක්තිය. එතකොට ඒක හොයන්නේ මෙන්න මේ සමීකරණය. සමීකරණය mgh. ඒ කියන්නේ ස්කන්ධය
අපි අර ඉහළට ගෙනියපු වාස්තුවේ ස්කන්ධය ගුරුත්වාකර්ෂණයෙන් ගුණ කරලා ඒ අපි ගෙනියපු උස ඒ තුන ගුණ කරනවා. එතකොට උත්තරේ ජූල් වලින් එන්නේ. හරිද? යම් වස්තුවක් ඉහළට ගෙනියපුවාම ගබඩා වෙන ශක්තිය MgH වලින් හොයන්න පුළුවන්. මතක් කරගන්න සමීකරණ. ඊළඟට චාලක ශක්තිය. යම් වස්තුවක් චලනය වෙනකොට එයාට තියෙන ශක්තිය චාලක ශක්තිය. ඒක මේ සමීකරණෙන් හොයන්න පුළුවන් භාගය Mv වර්ගය. භාගය ගුණ කරනවා M කියන්නේ මේ වස්තුවේ බර ස්කන්ධය. බර නෙමෙයි ස්කන්ධය. කිලෝග්‍රෑම් වලින් හොයන්නේ. ඒක V වර්ගය කියන්නේ වස්තුව චලනය වෙද්දී යම් ප්‍රවේගයක් තියෙනවනේ. අන්නේ ප්‍රවේගයේ වර්ගය. ওই තුන ගුණ කරලා භාගය Mv වර්ගයෙන් ගුණ කරලා අපිට ජූල් වලින් චාලක ශක්තිය හොයන්න පුළුවන්. මෙන්න මේ ස්කන්ධේවා දාද්දී ඔයා දාන්න කිලෝග්‍රෑම් විතරක්. ග්‍රෑම් තිබ්බොත් කිලෝග්‍රෑම් කරන්න. ප්‍රවේගයත් එහෙමයි. පැයට කිලෝමීටර් තිබ්බොත් තප්පරයට මීටර් කරලා දාන්න. මිශ්‍රණයකින් දාන්න. හරිද? හොඳයි. අද අපි සමීකරණ ගොඩක් සාකච්ඡා කරා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සිරු දිනාටම බුදු සරණයි. කොරෝනා වලින් පරිස්සම් වෙන්න. තමන්ගේ වැඩ කටයුතු පිළිවෙලට කරගන්න. ඊ පාසල ගෲප් වල ලින්ක් යටින් දාලා තියන්න. ඒ ටික ජොයින් වෙන්න. අපේ කලින් සයන්ස් වීඩියෝ වල ලින්ක් දාලා තියන්න. ඒවත් බලන්න. අපේ වීඩියෝ ලින්ක් ටික දාලා තියන්න. ඒ ටිකත් බලන්න. අපේ ගෲප් වලට Telegram WhatsApp ගෲප් වලට සහ සියලු මේවට වට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකල වැඩ ටික් කරගෙන යන්න. channel එක subscribe කරන්න. අනිවාර්යෙන් subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් open කරගන්න. ඒක on කරාම ඔයාලට වීඩියෝ වල පණිවිඩ එනවා. ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අපි එකටම ගමනක් යමු.